කසාවන් එයා ලෝකයේ උස්සම අලියා එවගේම ලෝකයේ හුදකලාම අලියා වසංගත පැතුරුණු මේ දුර්ග සමයේ අලියකින්ද ලංකාව ගැන ලෝකයේම කතා කරන්න පටන් ගරන් ඒ අලියා හිටියේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මුර්ගසාර සත්වෝද්‍යානයේ එයාගේ නම කාවන් කාවන් ලංකාවේ අලියේ එයා පාකිස්තානයට යන්නේ 1985 දී ඒ ලංකාවෙන් පාකිස්තානයේ සියා උල් හක් ආණ්ඩුවට කරපු ප්‍රදානයක් විදිහට. එතකොට කාවන්ගේ වයස අවුරුදු 4යි. දැන් කාවන්ට 39ක්. එයා අවුරුදු 35ක්ම මුර්ගසාර සත්වෝද්‍යානයේ හිරකාරයෙක්. ඉතිහාසයේ පුරාම ලංකාවේ අලි ලෝකෙ වටේ ගියා. රටේ රජුරුවන්ගේ මහේශාක්‍ය බව පෙන්වන්න රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවලදී අලි ඇතුන් ප්‍රදානය කරපු ඉතිහාසයක් අපිට තිබ්බා. අතීතයේ ලංකාවේ ප්‍රධාන වෙළඳ භාණ්ඩයක් විදිහටත් අලි පිටරට ගියා. මීට වසර 2321කට පෙර හිටපු මෙගස්තීනස් කියන ග්‍රීක තානාපතිවරයා කියලා තියෙන්නේ ලංකාවේ අලි වෙනුවෙන්ම නිර්මාණය වුණු විශේෂ යාත්‍රාවලින් ඉන්දියාවට යාලව ප්‍රවාහනය කළා කියලයි. රාජ්‍යයකට තුටු පඳුරු ලෙස අලි දීම වගේම රාජ්‍ය අතර සත්වෝද්‍යාන සඳහා සතුන් හුවමාරු කිරීම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් විදිහට නෛතිකව පිළිගෙන තියෙනවා. විශේෂ අවස්ථාවලදී කරන මේ ප්‍රදානවලට වනජීවී ආඥාපනතින් විශේෂ අවස්ථාවක් හදලා දීලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට මේ අලි ඇතුන් හුවමාරුවේ ප්‍රශ්න ඇති වෙනවා. එක සිද්ධියක් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වුණු රංජිත් ගුණරත්න මහත්තයා තානාපතිවරයෙකුගේ දිනපොත කියන තමන්ගේ පොතේ ලියලා තියෙනවා. ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ කාලේ ඔහු ජපන් තානාපති කාර්යාලයේ සේවය කරද්දී ජපානයේදී නැති වුණු ශ්‍රී ලාංකික අලි තුන්දෙනෙක් ගැන විමර්ශනයකට මැදිහත් වෙලා තියෙනවා. මේ අලි තුන්දෙනා 70 දශකයේදී ජපානයට අරන් ගිහිලා තියෙන්නේ නැවත ලබා දීමේ පදනම මත. හැබැයි එයාලා ගැන කිසිම හෝඩුවාවක් හම්බෙලා නැහැ. සීත ඍතුවේ ආසියාවේ ප්‍රබල රටකට අරන් ගියපු අලි පැටියෙක් සීතලෙන් ගල් වෙලා විඳපු පීඩාව ඔහු දැකලා තිබ්බා. මේ අලි ප්‍රදානයන් තුල තියෙන අසංවේදී තැන් ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදිහට වේදනාවෙන් ලියලා තිබ්බා. ඉස්ලාමාබාද් නගරයේ මැද තියෙන මුර්ගසාර සත්වෝද්‍යානයේ නිතරම නරඹන්නන් පිරුණු තැනක්. එතන එච්චරටම ප්‍රසිද්ධ වුණේ කාවන් නිසා. මේ වෙද්දී පාකිස්තානයේ හිටපු එකම ආසියානු අලියා වුණේ කාවන්. 1990 දී කාවන්ට බංග්ලාදේශයෙන් සහකාරියක් ගෙනාවා. ඇය සහේලි. මේ දෙන්න සත්වෝද්‍යානයේ පුංචි ඉඩක කොටු වෙලා ජීවත් වුණා. 2012 දී සහේලිගේ කකුලේ වේදනාවක් ආවා. කාර්ය මණ්ඩලය ඇයව රැකබලා ගන්න විදිහ දැනගෙන හිටියේ නැහැ. එයාලා සහේලිව දාලා ගියා. සති දෙකක් වේදනා විඳපු සහේලි දරාගන්න බැරිම තැන බිම වැටුණා. ඒ මුළු කාලේ පුරාවටම කාවන් ඇය ළඟින් හෙල්ලුණේවත් නැහැ. සහේලි පණ පිටින් වේලිලා ගෙහෙල්ලා කාවන්ගේ ඇස් ඉස්සරහාම මිය ගියා. අවාසනාවන්ත විදිහට මිය යනකොට සහේලි වයස අවුරුදු 22ක නාමර යෞවනියක්. එයාගේ මරණ පරීක්ෂණ වාර්තාව මේ වෙද්දි තබිර හසන් ලෝකය මුර්ගසාර සත්වෝද්‍යානයේ උදවියට සතුන් බලාගැනීමට ඇති නොහැකියාව සහ නොසලකිල්ල ගැන මුලින්ම දැක්කේ මේ සිද්ධියෙන්. මේ සිද්ධියෙන් පස්සේ කාවන්ගේ හැසිරීම වෙනස් වුණා. එයා ප්‍රචණ්ඩ වුණා. 2015 වෙනකොට මේ හුදකලා අසරණයා දවසකට පැය කිහිපයක් ඇරුණම මුළු කාලෙම හිටිය දම්වැල් වලින් බැඳලා දාලා. එයා දවසේ ගොඩ වෙලාවක් ඔළුව බිත්තියට තද කරගෙන හෙලවෙන්නවත් නැතුව හිටපු හැටි සතුන්ට ආදරය කරන බොහෝ දෙනෙක් කම්පණයටපත් කළා. මේ වෙද්දී කාවන්ව නිදහස් කරගන්න සත්ව අවිහිංසාවාදීන් සත්වෝද්‍යානයේ පාලන අධිකාරියට සහ අගමැති නවාස් ෂරීෆ්ට පෙත්සම් ඉදිරිපත් කරලා තිබ්බා. ස්වභාවික පරිසරයක ඉන්න ආසියානු අලියතුන් නිවර්තන සහ උපනිවර්තන වනාන්තර හරහා කිලෝමීටර් දහස් ගණනක් ඇවිදිනවා. හැබැයි කාවන්ට සියලු චර්යාවන් වලට වෙන් කරලා තිබ්බේ ගහක් කොළක් නැති මීටර් 90 සිට 140 තික් ඉඩක්. වැස්සෙන් නව්වෙන් බේරෙන්න තිබුණු තකරන් මඩුව වගේම පයට පෑගෙන රළු කොන්ක්‍රීට් බිම කාවන්ට සෑහෙන්න අමාරු වුණා. සත්ව විශේෂඥයින් කිව්වේ එයා බලවත් මානසික වියවුලක ඉන්නවා කියලා. කාවන් දිහාවට ලෝකේ ඇස යොමු වෙන්න පටන් ගත්තා. සෙල්සියස් අංශක 40 වෙනකල් ඉහළ යන ඉස්ලාමාබාද් වල ගිම්හාන උෂ්ණත්වයෙන් මිදෙන්න ඕන පහසුකම් කාවන්ට නැති බව සත්වවේදීන් පෙන්නලා දුන්නා. කාවන්ට නිසි පෝෂණයකුත් ලැබුණේ නැහැ. කාවන්ගේ බහරකාර නිලධාරියා සත්වෝද්‍යානයේ කළමනාකාරීත්වයට චෝදනා කළා. මේ අසරණ සතාගේ ආහාර මුදල් වලින් එයාලා ගසා කනවා කියලා. මේ පසුබිමේ පාකිස්තානයේ සත්ව හිංසනයට එරෙහි කණ්ඩායම් නගපු විරෝධයට ලෝකයේම අවධානය යොමු වුණා. 2016 වෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ පොප් තරුවක් වුණු ච කාවන් මේ බෙහිසුණු වදෙන් බේරාගන්න මුල් වුණා. ඇය මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනවත් එක්කම ලෝකයේ අවධානය තියුණුව කාවන්ට යොමු වුණා.
අත්සන් ලක්ෂ 4ක පෙත්සමක් අත්සන් කෙරුණා. මහජන විරෝධය හමුවේ ඉස්ලාමාබාද් අධිකරණය පසුගිය මැයි මාසයේදී කාවන්ව නිදහස් කරන්න නියෝග කළා. එවගේම අවිධිමත් පරිපාලනය නිසා මුර්ගසාර සත්වෝද්‍යානයේ වහල දාන්නත් නියෝග කළා. කාවන්ට සුදුසු අභය භූමියක් හොයන්න කියලාත් අධිකරණයේ වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නා. වනජීවි නිලධාරීන් කාවන් වෙනුවෙන් තෝරාගත්තේ කාම්බෝජේ අක්කර 25,000ක විශාලත්වයකින් යුත් අභය භූමියක්. ඒ යෝජනාවට අධිකරණයේ ඒකඟතාවය පළ කරපු නිසා අවසානයේ ශ්‍රී ලාංකික කාවන් කාම්බෝජයට යැවීමට නියෝග කළා. රොසියානු ජම්බෝජෙට් යානයේ රැඳවූ විශේෂ කුටියකට ඇතුළු කරපු කාවන් නොවැම්බර් 30 වෙනිදා කාම්බෝජයට ළඟා වුණා. දිග ගුවන් ගමනකින් පස්සේ කාවන් සුපුරුදු මගියෙක් වගේ විශේෂිත බහලුමින් එළියට ආවා. කාම්බෝජයේ බෞද්ධ භික්ෂුන් වහන්සේ පිරිත් දේශනා කොට කාවන්ට ආශිර්වාද කළා. ඊට පස්සේ කාවන්ව උතුරු දිග කාම්බෝජයේ සියම් රීප්හි අභය භූමියට අරන් ගියා. නිදහස් වෙන්න එයා පින් කරලා තිබ්බා. මැදි වයසින් ඉන්න කාවන් ජීවිතේ ඉතුරු කාලේ හැරේ නිදහසේ සතුටින් ඉඳීවි. මේක ලෝකේ සත්ව අයිතීන් ගැන සංකල්පයට අලුත් වටිනාකමක් දුන්න තීන්දුවක්. කාවන් වගේම මේ මහපොළවේ ඉන්න හැම සතෙක්ම විශේෂයි. එයාලගේ ජීවිතෙන් අවුරුදු 35ක් තියා තත්පරයක්වත් උතුරගන්න, හිර කරලා තියාගන්න අපිට අයිතියක් නැහැ. ලෝකෙම කතා කරපු නිසා නිදහස් වෙලා ප්ලේන් එක යන්නෙත් අලියෙක්. ඒ වගේම වෙඩි කාලා හක්කපටස් කාලා වගාලින් වල වැටිලා මැරිලා යන්නෙත් කාවන් වගේම අලියෙක්. මේ මහපොළුවේ හැම ප්‍රාණියෙක් දිහාම ආදරෙන් කරුණාවෙන් බලමු. අපිට වගේම උන්ටත් ජීවිතයක් තියෙනවා.